ගිංගක ආශ්‍රිත ලවණ බාධකයේ සාර්ථක වූ අතර නිල්වලාගඟ ආශ්‍රිත ලවණ බාධකයේ අසාර්ථක වීම පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කළ යුතුය. නිල්වලාගඟ ආශ්‍රිත ලවණ බාධකයේ අසාර්ථක වීම හේතුවෙන් ගොවි බිම් හා වෙනත් භෝග වගාවන්ට සිදුව ඇති දැඩි හානිදායක තත්ත්වය එසේම පවතිද්දී රජය ගංගාව ආශ්‍රිත කුමුරු ඉඩම් හෙක්ටාර 4000ක් රජයට අත්පත් කර ගැනීමට යෝජනා කර තිබේ. මේ තුලින් තවත් බරපතල ආර්ථික සමාජ පාරිසරික හා මානව ගැටලු නිර්මාණය වන හේයින් මෙම සභාවේ අවධානය යොමු කර සුදුසු කෙටි කාලීන මධ්‍යකාලීන දිගු කාලීන පියවර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාවය මෙන්ම කුමරු ගොවින්ගේ අදාළ ගොවිවීම පවරා ගැනීමේ යෝජනාව රජය විසින් වහාම ඉල්ලාස්කර ගත යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. කරදී ඉහළට ගලා යාම නැවැත්වීම සඳහා වෙච්ච ලවණ බාධකය ඉදිකිරීමෙන් පස්සේ තත්ත්වය වෙනස් වුණා. ගඟේ වතුර බහින්නේ නැහැ. කන්න 12ක් අකණ්ඩව පාඩු වුණා. නමුත් මේ වන්දි ඉල්ලල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරාම රාජ්‍ය නායකයා ඉදිරිපත් කරන නිරීක්ෂණ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගංවතුර තත්ත්වයන්ට ලක්ව ඇති බැවින් ඒ සඳහා වන්දි ගෙවීමට සිදු වී ඇති බව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව නිරීක්ෂණය වේ. අදාළ කුඹුරු ඉඩම් සඳහා වූ රජයේ තක්සේරුව මත එක්වර වන්දි මුදලක් ගෙවා එම කුඹුරු ඉඩම් ඉදිරියේදී වෙනත් සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රජයට පවරා ගැනීම සුදුසු බව නිරීක්ෂණය කරමි. වතුර බහින්නේ නැතුව තිබිච්ච සරල ගැටලුව සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ කටයුත්ත නිවැරදි කිරීම සඳහා දැන්ටමත් වාරිමාර්ග අමාත්‍යාංශය තුළින් යම් මැඩපිල්ලක් සකස් කරලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ඇතිවුණු එකගත්තයන් මත මේ වන විටත් රජයේ සඳහා අවතීර්ණ වෙලා තිබෙනවා. වගේම මේ සිදුවීම සම්බන්ධව සාදීනව කටයුතු කිරීම සඳහා සහ අවශ්‍ය වාර්තා නිගමන ලබා දීම සඳහා විශ්වවිද්‍යාල තුනක කණ්ඩායම් මැදිහත් කරගෙන තිබෙන මෙතෙක් තිබුණු තත්ත්වයට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් ඇති වෙලා තිබෙනවා. එම මේ සඳහා සම්පූර්ණ වාර්තාවක් ලැබුව පසු ඒ සඳහා අවශ්‍යමන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දෙන්න රජයේ එකඟතාවය තියෙනවා. මේ වැරද්ද නිවැරදි කරන්න තාමත් පැහැදිලිව කියන්නේ මේ මාධ්‍යත් මේවා නිවැරදිව වාර්තා කරන්න මම දැක්ක සමාජාලාට දිගින් දිගටම විවේචනය කරනවා. ආණ්ඩුව මේ ඉඩම් ගන්න යනවා, මේවායි හෝටල් හදන්න යනවා, මේවා වෙන වෙන දේවල් කරන්න යනවා. එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ජනතාවත් එක්ක එකඟතාවයකින් තොරව කිසිදු ආකාරයක කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක මම ඉතාමත් වගකීමෙන් කියනවා. අපි උපදෙස් ලබා දුන්නා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ තාවකාලිකව පිහිටපු වැලිකොට්ට තියෙන ලවණ බාධකය අයින් කරන්න කියලා ඒ කටයුත්ත දැන් අපි සිදු කරලා තියෙනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරන ලද අයුරින් ජල අපවහන පද්ධතිය වැඩි දියුණු කිරීමත් අපි යෝජනා කරනවා. වාරිමාර්ග අමාත්‍යාංශයේ විදිහට මම මගේ නිලධාරීන්ට දිගින් දිගටම උපදෙස් ලබා දුන්නා. ජල සම්පත් මණ්ඩලය ඉදි කරපු ලවණ බාධකයේ අයින් කරන්න බැරි නම් මේ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා ගත හැකි ඉතිරි ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුවක් ඉදිරියට අපි ගම්මු කියලා. ජල සම්පත් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ වාර්තා අරගෙන වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්තා අරගෙන එක තැනකට එන්න බැරි වුණාම විශ්වවිද්‍යාලවලට දීලා මේ මෑතකදී ඇති වෙච්ච ගංවතුරේදී එවැනි හානියක් ජනතාවට නොවෙන්නට කළ හැකි හැම දෙයක්ම අපි කරා.